ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඕලෙවල් කරන නංගිලා මල්ලිලාට. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා ඕලෙවල් study tips වීඩියෝ එකක් ගේන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඔයා ඕනම විභාගයක් ලියන කෙනෙක් නම් ඕ ලෙවල් විතරක් නෙමෙයි ඕනම විභාගයක් ලියන කෙනෙක් නම් ඔයාට පළවෙනියටම තියෙන්න ඕනි අරමුණක්. ඒ කියන්නේ මම මේ විභාගයෙන් කොහොම හරි පාස් වෙන්න ඕනි. මම ඒ නමයා ගන්න ඕනි කියලා ඔයාට අරමුණක් තියෙන්න ඕනි. ඒ කියන්නේ කවුරුත් කියන විදිහටවත් කවුරුත් පාඩම් කරන්න බල කරන පළියටවත් නෙමෙයි තමන්ට අරමුණක් තියෙන්න ඕන තමන් මේ තැනට යන්න ඕනි කියලා. ඒක තමයි පළවෙනිම දේ. ඊළඟ දේ තමයි ඔයාට සැලැස්මක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා දැන් අපි හිතමු අද මම පාඩම් කරන්න පටන් ගන්නවා. එතකොට මම අද පාඩම් කරන්නේ මොනවද කියලා ඔයා දවසේ මුල හෝ නැත්නම් ඊට කලින් දවසේ රෑ හරි සැලසුම් කරගන්න ඕනි. නැත්නම් අපි ওই to do list හදනවා කියන්නේ අපි to do list එකක් හදාගන්න ඕන. ඒකේ තියෙන වාසිය තමයි අපිට හිතාගෙන ඉන්න වැඩ ටික අපට දවස අවසානය වෙද්දී කරලා ඉවර කරගන්න පුළුවන්. ඒ විදිහට to do list එකක් හදාගත්තොත් නැත්තම් එහෙම නැත්තම් වෙන්නේ අපිට කිසිම වැඩක් කෙරෙන්නේ නැති එක. එක වැඩක් අල්ලගෙන දවසම ඉවර වෙනකන් ඒ වැඩේ කර කර ඉන්නවා. එතකොට දවසින් වැඩක් ඇත්තෙත් නැහැ. අපි කරලා තියෙන වැඩකුත් නැහැ. ඒ නිසා ඊළඟ දේ තමයි ඔයා පාඩම් කරන්න කලින් to do list එකක් හදාගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා ඕලෙවල් ලියන ළමයින්ට. පාඩම් කරන ගොඩක් ළමයි අතින් සිදුවෙන වරදක් තමයි එයාලා තමන්ගේ ආහාර වේල් හරියට ගන්නෙ නැහැ. පාඩම් කරන එකට විතරක් අවධානය යොමු කරලා ඉන්නවා. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්න එපා. ඔයා හොඳට පාඩම් කරලා විභාගයට මුහුණ දෙන්න නම් ඔයාට හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනි. ඒ නිසා ඔයා පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න එක අමතක කරන්න එපා. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඔයා මොනව කරන්නත් කලින් හොඳට කාලා බීලා ඉන්න ඕනි. තමන්ගේ ශරීර සෞඛ්‍ය හොඳට පවත්වාගෙන යන්න ඕන. එතකොට තමයි අපි පාඩම් කරන දෙයක් උනත් අපේ හිතේ ධාරණය වෙලා අපට ඒක හොඳට මතක තිබිලා අපට විභාගයකට හොඳට ලියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයා හොඳ ආහාර වේලක් ගන්න. ඒ වගේම තමයි හැම වෙලාවෙම වතුර බොන්නත් අමතක කරන්න එපා. අපගේ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යන නම් වතුර බොන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට ඕ ලෙවල් කරන ළමයින්ට තියෙන ගොඩක් ප්‍රශ්නයක් තමයි ළමයි ගොඩක් දිනක් අහනවා පාස්ට් පේපර් කරන්න ඕනිද කියලා. ඔව් පාස්ට් පේපර් කරන්න ඕනි. අපි ඕනම විභාගයක් ඕ ලෙවල් වේවා ඒ ලෙවල් වේවා තව ඕනම විභාගයක් ලියන්න කලින් අපි පාස්ට් පේපර් කරන්න ඕනි. මොකද අපිට විභාගෙට එන ප්‍රශ්න රටාව හඳුනා ගන්න තියෙන එකම දේ තමයි පාස්ට් පේපර් කියන්නේ. එතකොට පාස්ට් පේපර් කරද්දිත් එක විෂයකට එක සබ්ජෙක්ට් එකකට විතරක් සීමා වෙන්න එපා. සමහරක් ළමයි කරන ගොඩක් වැරදි දෙයක් තමයි එයාලා සිංහල එතකොට විද්‍යාව ගණිතය වගේ විෂයන් වලට විතරයි පාස්ට් පේපර් කරන්නේ. කාණ්ඩ විෂයන් වලට පාස්ට් පේපර් කරන්නේ නැහැ. හැබැයි එහෙම නෙමෙයි ඕලෙවල් ලියන ළමයෙක්ට සබ්ජෙක්ට් 9ක් තියෙනවා. එතකොට සබ්ජෙක්ට් 9ටම පාස්ට් පේපර් කරන්න ඕනි. එතකොට තමයි අපිට ඒ 9 කියන ඉලක්කයට ලේසියෙන්ම ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. කම්මැලි වෙන්නේ නැතුව පාස්ට් පේපර් පාරක් තුම්බාරක්ම කරන්න පුළුවන් නම් ඔයාට ඕලෙවල් විභාගයේ ගොඩක් ඉහළින් සමත් වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා සෝෂල් මීඩියා යූස් කරනවා නම් එක්සෑම් ලියනකම් ටික කාලයක් ඒක අයින් කරන්න. මොකද සෝෂල් මීඩියා පාවිච්චි කරන එක අයින් කරන්න. සෝෂල් මීඩියා පාවිච්චි කර කර අපිට එක්සෑම් එක ගොඩ දා ගන්න බැහැ. මම මේක අත්දැකීමෙන් කියන්නේ. මොකද මම ඒ ලෙවල් විභාගයේ හොඳට පාස් වෙලා කැම්පස් යන්න මට පුළුවන් වුණා. හැබැයි මට ඕ ලෙවල් විභාගයේ හොඳට පාස් වෙන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ නමයක් ගන්නවා කියන්නේ ඒ නමයක් මට ගන්න බැරි වුණා. ඒකට මූලිකම හේතුවක් වෙන්නේ මූලිකම හේතු වලින් එකක් තමයි ඔය දෙ. ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ ඔයා සෝෂල් මීඩියා භාවිතා කරනවා නම් අධික වශයෙන් ඔයාට ඒ නමයක් ගන්න බෑ කිව්වොත් මම නිවැරදි. මොකද ඒකට මට අත්දැකීම් තියෙන නිසා.
ඒවගේම තමයි නිින්ද කියන්නේ අපගේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා ඔයාලා නිදි මරාගෙන, ඒ කියන්නේ පැය දෙකක් තුනක් විතරක් නිදාගෙන මැරීගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. ඕලෙවල් කියලා කියන්නේ එහෙම එච්චර මැරීගෙන පාඩම් කරන්න ඕනේ එක්සෑම් එකක් නෙමෙයි ඇත්තටම කියනවා නම්. ඒ නිසා දවසට මිනිස්සෙක් නිදා ගන්න ඕන පැය ගාණක් තියෙනවනේ, උපරිම පැය 6ක්, පැය 5ක් වගේ. ඒ ගාණ ඔයා අනිවාර්යයෙන්ම නිදා ගන්න. මොකද අපේ ශරීරයට නිින්ද කියන දේ අත්‍යවශ්‍යයි. ඊළඟ දේ තමයි සබ්ජෙක්ට් බැලන්ස් කරගෙන ටයිම් එක මැනේජ් කරගෙන පාඩම් කරනවා කියලා කියන්නේ හොඳ ඕලෙවල් ටිප් එකක්. ඒ කියන්නේ අපි දැන් පාඩම් කරනකොට ඕලෙවල් ලියන ළමයින්ට නම් සබ්ජෙක්ට් 9ක් තියෙනවා. එතකොට එයා සබ්ජෙක්ට් 9ම දවසට පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සබ්ජෙක්ට් 4ක් 5ක් අනිවාර්යයෙන්ම දවසට පාඩම් කරන්න ඕන පුළුවන් විදිහට. ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ. සබ්ජෙක්ට් මැනේජ් කරනවා කියන්නේ නැත්තම් සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ අපි හැමදාම එකම සබ්ජෙක්ට් එකට විතරක් බර දෙන්න හොඳ නැහැ. මොකද අපිට සබ්ජෙක්ට් 9ක්ම තියෙනවා. ඒ නිසා අපි ටයිම් එක මැනේජ් කරගන්න විදිහ ඉහටම සබ්ජෙක්ට් ටිකක් බැලන්ස් කරගෙන යන්න ඕන. ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් ඇන් සබ්ජෙක්ට් බැලන්ස් කියලා කියන්නේ. අනිවාර්ය පාඩම් වලට සූදානම් වෙනවා කියලා කියන්නේ තවත් හොඳ ටිප් එකක්. මොකද දැන් අපි ඕලෙවල් ලියන ළමයෙක් නම් පාස්ට් පේපර් පරිශීලනය කරනවානේ. එතකොට පාස්ට් පේපර් එහෙම පරිශීලනය කරලා තියෙනවා නම් ඒ ළමයා හොඳට දන්නවා අනිවාර්යයෙන්ම, ඒ කියන්නේ ප්‍රශ්න අහන පාඩම්. එතකොට අපි ඒ අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන පාඩම් වලට හොඳට මුහුණ, ඒ කියන්නේ හොඳට ලෑස්ති වෙලා යන්න ඕන. ඒ ප්‍රශ්නෙට ලස්සනට නිවැරදිව උත්තරයක් ලියන්න. ඒ නිසා අපිට දැන් හැම සබ්ජෙක්ට් එකම අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන, ඒ කියන්නේ ප්‍රධාන පාඩම් වගේ පාඩම් තියෙනවා. ඒ පාඩම් වලට ඔයාලා හොඳට ලෑස්ති වෙන්න. එතකොට ඒ පාඩමෙන් අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ප්‍රශ්නයක් එනවාමයි. මොකද ඔයාලගේ පොත් වලින් පිට ප්‍රශ්න අහන්නේ නැහැ එක්සෑම් එකට. ඒ නිසා හොඳට පාස්ට් පේපර් යූස් කරන්න. ඒ කියන්නේ පාස්ට් පේපර් යූස් කරපුවාම ඔයාට හොඳට දැනගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන පාඩම්, අනිවාර්යයෙන්ම ප්‍රශ්න හැදෙන පාඩම් මොනවද කියලා. එතකොට ඔයාලට ඒ පාඩම් වලට වැඩියෙන් බරක් දීලා වැඩියෙන් උනන්දු වෙලා හොඳට පාඩම් කරන්න පුළුවන්. එතකොට ඒ පාඩමට එන ප්‍රශ්නෙන් අපිට ලස්සනට උත්තරයක් ලියන්න පුළුවන් එක්සෑම් එකට. ගොඩක් නංගිලා මාලිලා කරන වැරැද්දක් තමයි ඕ ලෙවල් වල අපට මේන් සබ්ජෙක්ට් තියෙනවනේ, මේන් සබ්ජෙක්ට් වලට ලොකු බරක් දෙන්නේ නැතුව ඔය කාණ්ඩ විෂයන් තියෙන ඒවට ගොඩක් බරක් දීලා ළමයි පාඩම් කරනවා ඒ ගන්න ඕනේ කියලා හිතාගෙන. හැබැයි එහෙම වෙන්න එපා. ඔයාට ඒ නමයක් ගන්න බැරි වුණත් කමන්නේ, ඔයා මේන් සබ්ජෙක්ට් වලට කොහොම හරි ඒ ගන්න බලන්න. අර කාණ්ඩ විෂයන් වලට ඒ ගත්ත කියලා වැඩක් නැහැ ඇත්තටම. ඇත්තටම ඕ ලෙවල් විභාගයට ඒ නමයක් ගන්න තිරනම් හොඳයි. හැබැයි අපේ රටේ ඕ ලෙවල් වලට ඒ නමයක් ගත්තා කියලා එහෙම විශේෂ තැනක් හිමි වෙන්නේ නැහැ නේද? ඒ නිසා කාණ්ඩ විෂයන් වලටත් හොඳට පාඩම් කරලා මේන් සබ්ජෙක්ට් වලටත් හොඳට පාඩම් කරන්න ඕනේ. මොකද මේන් සබ්ජෙක්ට් වලට ඒ ගන්න තීරණ නම් ගොඩක් වැදගත් වෙනවා. ඒක ඔයාලට දැම්මම නෙමෙයි බලපාන්නේ. කවදා හරි ඒ ලෙවල් විභාගෙත් පාස් වෙලා කැම්පස් යන්න අපි කැම්පස් පොත පුරවනවා කියලා එකක් කරනවා. ඒකෙදි අපිට එක එක කෝස් දාන නම් ඕ ලෙවල් විභාගයේ ඉංග්‍රීසි, ගණිතය, සිංහල වගේ සබ්ජෙක්ට් වලට ඒ බී සී වගේ සාමාර්ථ තියෙන්න ඕනි. ඒ නිසා ඔයාලා ගොඩක් ඒ ප්‍රධාන සබ්ජෙක්ට් වලට බරක් දෙන්න. මොකද ගොඩක් ළමයි ඒ සබ්ජෙක්ට් අතෑරලා තියෙන්නේ. ඒව අතාරින්න එපා. ඒවට තමයි වැඩි බරක් දෙන්න ඕන. එහෙම වැඩි බරක් කියලා නෑ, හැම සබ්ජෙක්ට් එකකටම එක හා සමාන බරක් දෙන්න. නමුත් අර සබ්ජෙක්ට් ගොඩක් වැඩියෙන් පාඩම් කරනවා ළමයි අර සබ්ජෙක්ට් අතෑරලා. ඒ නිසා තමයි මම කියන්නේ ප්‍රධාන සබ්ජෙක්ට් වලට ප්‍රධාන සබ්ජෙක්ට් අතාරින්න එපා. ඒව තමයි ඔයාට ඉස්සරහට ගොඩක් බලපාන්නේ කාණ්ඩ විෂයන් වලට වඩා. ටයිම් ටේබල් එකට වැඩ කරන එකත් ගොඩක් වැදගත්. හැබැයි මට නම් ටයිම් ටේබල් වලට අනුව වැඩ කරන්න බෑ. ඔයාටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ටයිම් ටේබල් එකට වැඩ කරන්න පුළුවන් ළමයි ඉන්නත් පුළුවන්. මම නම් කරේ ටයිම් ටේබල් එකට වඩා වැඩ කරන, ඒ කියන්නේ ටයිම් ටේබල් වලට වැඩ කරනවට වඩා මම හදාගත්තේ ටු ඩූ ලිස්ට්. ඒ කියන්නේ මට ටයිම් ටේබල් වල ඔය ටයිම් දාගෙන එහෙම පාඩම් කරන්න බෑ. මොකද ඒ වෙලාවල් වලට මට ඒව පාඩම් කරෙන්නේ නැහැ. ඒක බොරු වැඩක්. හැබැයි සමහරක් ළමයින්ට ටයිම් ටේබල් වලට ලස්සනට වැඩ කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ නිසා ටයිම් ටේබල් වලට අනුව වැඩ කරද්දිත් ඔයාට ටයිම් එක මැනේජ් කරගෙන, ඒ කියන්නේ හොඳට පාඩම් කරන්න පුළුවන්. ඒ නිසා ටයිම් ටේබල් එකට අනුව වැඩ කරන්න පුළුවන් ළමයෙක් නම් ඔයා ටයිම් ටේබල් එකට අනුව වැඩ කරලා බලන්න. ගොඩක් වැඩ කරගන්න ඔයාටත් පුළුවන් වෙයි. මම ඔයාලට තව දෙයක් කියනවා.
ඔයාලට නැති දේවල් වලට දුක් වෙවි ඉන්නවට වඩා ඔයාලට තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලා හොඳට මහන්සි වෙන්න. මොකද ඔයාට ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. අනිත් ළමයින්ට ඒවා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ඔයා ගන්නවා නම් ඔයාට නැති අනිත් ළමයිට තියෙන දේවල් වලට වඩා ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාට නැති දේවල් ගැන දුක් වෙවි ඉන්න එපා. ඔයාට තියෙන දේවල් වලින් හොඳට වැඩ කරන්න.